අයිබෝන් බොම එකතු වෙලා ඉන්නේ ටෙක්හවුස් SL YouTube channel එකත් එක්ක අද ඔයගලන්ට බලාපොරොත්තු වෙනවා Bachelor of Science එක Open University එකේ තියෙන Bachelor of Science ඒක යටතේ තියෙන degrees මොනවද ඒ කියන්නේ Bachelor of Science කියන degree ඇතුලේ තිය ඔයගලන්ට තෝරගන්න පුළුවන් stream තියෙනවා ඒ මොනවද cost එක කොහමද ඔකේ වෙන විදිය exam assignment හැම දෙයක් ගැනම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද මේ විදිය application දෙනවා කියලා ඒගොල්ලෝ website එකේ සඳහන් වෙනවා අපි ඒ ගැන හැම තොරතුරක්ම අද දවසේ කතා කරමු මේ තියෙන website එකට ගිහිල්ලා website එකට ගියාම ඔයගොල්ලන්ට මේ පේනවා මුලින්ම දක්න පුළුවන් මේකේ විස්තර ටික තියෙනවා අපි ඒ ටික බලලා අපි අතුරට යමු එතකොට මෙතන ඕගොල්ලන්ට ගියාම පේනවා මේකේ තියෙනවා එම් එක මොකක්ද ඒ වගේ දේවල් තියෙනවා ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සයන්ස් ඩිග්‍රියක් විදිහට මේක යන්නේ එතකොට ඒ ලෙවල් අවසන් කරලා පස්සේ ඕගොල්ලන් සම්බන්ධ වෙන්න පුළුවන් ඩිග්‍රියක් විදිහට මේකේ සාධාරණ මුදලකට ඕගොල්ලන්ට මේක ගන්න ලැබෙන කල් ලොකු අවස්ථාවක් මොකද රජයෙන් 3/1 වගේ ඇත්තටම ගෙවනවා તો ඉතුරු කරන තමයි ඔයගොල්ලන්ට ගෙවන්න දෙන්නේ එත් එක්කම ඔයගොල්ලන්ට මේකේ තියෙන ස්කෝලර්ෂිප් ඒ වගේ දේවල් බර්සරි මහ පොළොව වගේවත් ඇප්ලයි කරන්න පුළුවන් එතකොට මේකේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ලෙවල් 3 4 5 එතන අවුරුදු 3යි මේ 6 කිලෝමීටර් තියෙනවා ඒක නැචරල් සයන්ස් එකෙන් ඔයගොල්ලන්ට ඔෆර් කරනවා ලෙවල් 4 සාමාන්‍ය කැලලයක් කියන්නේ අවුරුද්දක් වෙනවා මේකේ SL QF කියන ලෙවල් එකත් එක්ක ඇත්තටම යම් සම්බන්ධයක් තියෙනවා ඒකෙන්ද එන SL QF 3 කියන එක තමයි මෙතන යන්නේ ඇත්තටම සාමාන්‍ය ඩිග්‍රියක් කියන්නේ ඩිග්‍රිය එකත් ස්පෙෂල් එකක් කියන්නේ 6 විදිහට යනවා ඒතකොට ස්පෙෂල් එකක් විදිහට යන්න මේක පුළුවන් අවස්ථාවක් මේකේ තියෙනවා ඒතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි ඔව් පුළුවන් වෙයි ඔයගොල්ලන්ට හැම එකනටම අවස්ථාව තියෙනවද මේ ස්පෙෂල් එක කරන්න නැත්නම් ඕගලන්ට මොන හරි GP එකක් එහෙම නැත්නම් වැඩිපුර ලකුණු තිබ්බොත් තමයි ඕගලන්ට යන්න ලැබෙන්නේ ඊළඟ ඒ කියන්නේ අවුරුදු 4ක් විතර කරන්න ලැබෙන්නේ ඒ වගේ දෙයක් මේකේ තියෙනවා අපි ගැන කතා කරමු එතකොට 3 to 5 කියන්නේ අපි තුමු ලෙවල් 5 එක නැවතුවා කියලා එතකොට ඕගල ලැබෙන්නේ ජෙනරල් ඩිග්‍රියක් විදිහට එතකොට කරුවයි කෙනෙක් ලෙවල් 6 නම් කරොත් ඒක ස්පෙෂල් ඩිග්‍රියක් විතර යනවා මම කියුවා ඔයාලට හොන්ස් ඩිග්‍රියක් විතර එතකොට යනවා ස්පෙෂල් ඩිග්‍රියක් ඒක තමයි ඔයගොල්ලෝ ගන්න බුලොන් හොඳම අවස්ථාව මොකද හැමෝටම කරන්න ලැබෙන්නේ නැහැ එතකොට ඔයගලන්ට ඒක හොඳ වැලියු එකක් මේකෙදි ඇඩ් වෙනවා එතකොට මීඩියම් එක කියන්නේ අනිවාර්යයෙන් ඉංග්‍රීසි එතකොට ලෙවල් 3 ලෙවල් 3 කෝසස් පුළුවන් හැබැයි සිංගලින් කරන්න ගැටලුවක් නැහැ ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද වරන් පුළුවන් සිංගලින් කරන්න එතනින් එහා වරන්ට යන්න වෙන්නේ එතකොට අනිවාර්යයෙන් ඉංග්‍රීසි එක මේකද ඔයගලන්ට නැචරල් සයන්ස් මේක නැචරල් සයන්ස් කියන ෆැකල්ටි එක මේක කරන්නේ එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් ඔයගලන්ට තියෙන කොටස් පහක් තෝරගන්න ඕනලන්ට ඕන ඒකෙන් තුනක් සාමාන්‍යයෙන් තෝරගන්න ඕන බොට්නි කෙමිස්ට්‍රි මැතමැටික්ස් කම්පියුටර් සයන්ස් ෆිසික්ස් සූලොජි ඒ වගේ තියෙනවා එතකොට මේ අපි බයෝ කරපිනට යන්න පුළුවන් සූලොජි බොට්නි වගේවා කෙමිස්ට්‍රි වගේ එතකොට ඒ තුන තෝරගන්න පුළුවන් කර මැක්ස් කරපු කෙනෙක්ට හොඳයි තෝරගන්න පුළුවන් කම්පියුටර් සයන්ස් එතකොට ෆිසික්ස් මැතමැටික්ස් ඒ වගේ තෝරගන්න පුළුවන් කෙමිස්ට්‍රි තෝරගන්න පුළුවන් උඩ කෙමිස්ට්‍රි මැක්ස් කරපු කට්ටිය විතර කැමත්තක් නැහැ ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ තෝරගන්න පුළුවන් එතකොට ඔයගොල්ලන්ට මෙතන ආය විස්තරයක් තියෙනවා ඔය ක්වොලිෆිකේෂන් එක ඔයගොල්ලන්ට යන්න පුළුවන් කියලා මෙතන ආය තව තෝරගන්න පුළුවන් කියනවා තුනක් මේ ටිකෙන් අර අපි කතා කරපු වගේම තියෙනවා මෙතන PO Max Apply Max කියලා පොඩක් කැඩලා තිනා මෙතන අපි බලමු ඩීටේල් වලට ගිහිල්ලා එතකොට මේක ඇතුලෙත් ගියොත් ඔයාලට පේනවා මෙතන මිනිමම් 3 years කියලා කියන්නේ මේ 3 years කියන්නේ ඔයාලා ස්පෙෂල් කරන්න නැතුව ස්පෙෂල් කරන අනිවාර්යෙන් අවුරුදු 4ක් යනවමයි 4ව වැඩි වෙන්න පුළුවන් අපි මම රිපීට් එහෙම තිබ්බොත් හයි ඇඩ්මිෂන් ගත්තොත් ඔයාලට මෙතන කියලා දෙනවා ඕගොල්ලෝ මේක A level කරලා තියෙන ඕන සයන්ස් සබ්ජෙක්ට් වලින් ඒක කීපරක් වුණත් කවන්නේ any number of sitting අත්‍රි පාස් ඕගලන්ගේ බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් ඕගලන්ට මේ වෙලාවේ තියෙනවා ෆවුන්ඩේෂන් කෝස් එකක් සයන්ස් වලට තියෙන ඒක කරලා තියෙන්න ඕන
තේරලා නැති කෙනෙක්ට මේක කරන්න බෑ ඔලේ තියනවා. ඒතර ඇප්ලිකේෂන් පැත්ත කතාව කරොත් මේකල ඇප්ලිකේට් ෂූ කරනවා කියලා කියන්නේ ඔක්තෝබර් මාසේ ඉඳන්. ඒ කියන්නේ ඊළඟ මාසේ ඉඳන් ඔයගලන්ට ඇප්ලිකේෂන් ෂූ කරනවා. එතකොට ඇප්ලිකේෂන් ෆී එක වෙන්නේ 350ක් තමයි. මේක ඇතුලේ කෝරන දේවල් ගොඩක් තියෙනවා බලන්න පුළුවන් වල නම් සැරේ. ඔයගිනම් විස්තරතාව ගොඩක් බලන්න නම් මේකට ගිහිල්ලා බලන්න කියලා. එතකොට තව විස්තර යනවා නම් ඔයාලට මේ එතන ගිහිල්ලා කන්ටැක්ට් කරලා එහෙම බලන්න පුළුවන්. දැන් ඊමේල් දිනා ඊමේල් එකට ඔයාලට මේල් එකක් දාලා බලන්න පුළුවන්. හරි. අපි මේ ප්‍රොස්පෙක්ටස් එකයි ගයිඩ් බුක් එක දෙකම බලමු. අර මේ වෙබ්සයිට් එක තියෙන කොට එක ඇත්තටම කුත් නෑ ඇත්තටම මේක ඇතුළට යන්නේ නැහැ මුකුත් නෑ ඒක පරණ රෙකෝඩ් එකක් මොකක්ද දාලා තියෙන්නේ ඇත්තේ හරි අපි මුලින්ම ගයිඩ් බුක් එක බලමු එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ වගේ තමයි ඒක ලෝඩ් වෙන්නේ පොඩ්ඩක් zoom කරන්නම් එතකොට ඔයාලට බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා අපි බලමු මේකේ ඕනම දේවල් ටික විතර කතා කරමු හැමදේම කතා කරන කිව්වොත් මේක බලාගන්න පුළුවන් මේකේ MSc තියෙනවා ඊට අමතරව කෝස් තියෙනවා ගොඩක් ඒවා ඔයාලා බලා ගන්න පුළුවන් මේ ගැන මම කලින් වීඩියෝත් කරලා තියෙනවා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ කන්ටෙන්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මොනවද කරන්න කියලා අපි යමු ඔයාලට මේ රීජන් ගැන එහෙම බලා ගන්න පුළුවන් සමහර කෝස් ඒ කියන්නේ මේ ඩිග්‍රී කරන්න පුළුවන් ලෙවල් තියෙනවා මේකේ ඔයාලට අත කන්ටැක්ට් කරලා බලන්න පුළුවන් මට මේ කියන ඔකේෂන් වල ඉඳන් උනත් කරන්න පුළුවන් හැකියාව දෙනවා එතකොට දැන් ක්‍රෙඩිට් රේටින් එක පොඩි වැදගත්කමක් තියෙනවා අපි කෙනෙක් කතා කරමු. ඒතර ක්‍රෙඩිට් රේටින් එක අනුව උගලන්ට ලැබෙන අවස් ගන්න වෙනස් වෙනවා. කියන්නේ ක්‍රෙඩිට් රේට් එක කියන මොකද කියලා මම කලින් වීඩියෝ වලත් කරලා ඇති. ක්‍රෙඩිට් රේට් එක කියන්නේ ක්‍රෙඩිට් කියන්නේ වේට් එක. ඒක සබ්ජෙක්ට් එකට දෙන වේට් එක. කොච්චර වේට් එකක් දෙනවද කියලා. සාමාන්‍ය සබ්ජෙක්ට් එකට ආසන්න වශයෙන් අඩුම ක්‍රෙඩිට් එක 3ක්වත් වෙනවා. සාමාන්‍යයෙන් උඩරිම ගත්තොත් 5ක් වගේ යන වෙලාවල් තියෙනවා 5ක් ප්‍රොජෙක්ට් එකක් වගේ තිබ්බොත් 15ක් 20ක් වගේ යන්න පුළුවන් ඒ වගේ තමයි යන්නේ දැන් මෙතන ක්‍රෙඩිට් ගැන විස්තරයක් තියෙනවා කොහොමද කියලා මම ඒක කියන්න යන්නේ එතකොට අපි දන්නවා මේ SL ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා ඒකේ යටතේ කියලා තියෙනවා ඩිග්‍රියක් වුණොත් මේවා තියෙන්න ඕන ඒ වගේ ස්පෙસિෆිකේෂන් ටිකක් කියලා තියෙනවා ඒ අනුව මේගොල්ලෝ කියන විදිහටම බලන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ ක්‍රෙඩිට් 15කින් ඩිප්ලෝමා ක්‍රෙඩිට් 30කින්. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය ක්‍රෙඩිට් 30ක් කියන්නේ එක අවුරුද්දක් වගේ. එක අවුරුද්දක් සාමාන්‍ය ක්‍රෙඩිට් 30යි තියෙන්නේ. එතකොට අන්ඩර් ග්‍රැජුවෙට් කියන්නේ ඩිග්‍රී එකට හම්බ වෙන ක්‍රෙඩිට් 90යි අවුරුදු 3කට එක්ස්විස්සක් හම්බ වෙනවා 4 year ඩිග්‍රී එකට. ඒත් මම දන්න විදිහට අන්තිම අවුරුදු 3 තමයි ක්ලාස් එකට ගන්නෙ. يعني අවුරුදු පළවෙනි අවුරුදු 3 ක්‍රෙඩිට් හොඳ නම් ඒ අපි කියන GPA එක ක්‍රෙඩිට් නෙමෙයි අතන GPA එක ඒ සබ්ජෙක්ට් එක නම් මොන GPA එක තියෙනවා ඒ GPA එක හොඳ නම් GPA කියන්නේ ඇත්තම සබ්ජෙක්ට් වල ඇවරේජ් එක අපි තුන් සබ්ජෙක්ට් වල ඇවරේජ් එක 70ට 80 ඒ වගේ ඇවරේජ් එකක් දෙනවා ඔයාලට ස්පෙෂල් එකකට යන්න පුළුවන් ඉතින් අපි සඳහන් කරලා තියෙනවා ඔයාලට විස්තර වගේ 3 ක්‍රෙඩිට් කෝස් ඉස් අරවුන්ඩ් අපි කියවතොත් 3 ක්‍රෙඩිට් එක කියන්නේ පැය 150ක් වගේ ඔයාලට අවර්ස් යා වෙන් කරලා තියෙනවනේ සාමාන්‍යයෙන් ඒ වගේ සබ්ජෙක්ට් එකකට මේ කෝස් එක බලන්නේ ඔයාලට බලන්න පුළුවන් මේ සබ්ජෙක්ට් සබ්ජෙක්ට් එක අනුව කෝඩ් වෙනස් වෙන විදිය අපි ගත්තොත් බොට්නි කෙමිස්ට්‍රි වලට CY කම්පියුටර් සයන්ස් CS ඒ වගේ තමයි මෙතන යන්නේ. එතකොට පළවෙනි එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඒරියා එක. අපි ඒරියා කියන්නේ ඇත්තට මේ මෙතන බොට්නි කියන එක තමයි මේ තියෙන්නේ. BY කියන්නේ ඒක ඒරියා කියන්නේ ඔයා කරන සබ්ජෙක්ට් ඒරියා එක. එතකොට BY කියන්නේ මොකද්ද? බොට්නි. එතකොට U කියන්නේ සාමාන්‍ය අන්ඩර් ග්‍රැජුවෙට් කියන එක තමයි කියන්නේ. 3 කියන්නේ ලෙවල් ලෙවල් කරන අපි මං කියන්නේ ෆස්ට් ඉයර් පටන් ගන්නනේ. අර ඒවත් 3 වලින් කියලා.
තෝ 3 තමයි මෙතන තියෙන්නේ. එතකොට ක්‍රෙඩිට් රේට් එක මෙන්න මෙතන ක්‍රෙඩිට් එක බලන්න පුළුවන්. ක්‍රෙඩිට් පහක් තියෙනවා. වේට් එක වන පේන විදිහට ක්‍රෙඩිට් පහක් ගන්න ටිකක් හොඳ සබ්ජෙක්ට් එකක්. මේක සබ්ජෙක්ට් වෙන් වෙලා තියෙන ඒවා. ඒ කියන්නේ මෙතන තැනකම් තියෙන්නේ ඔබගේ ඩික්ටේටර් සහ ඊයේ එකට සබ්ජෙක්ට් හදාලා ඒවා මෙතනින් එහාට ඒ සීරියල් එකක් හදනවා සබ්ජෙක්ට් එකට. එතකොට ඔයාලා මෙතන තව විස්තරයක් බලන්න පුළුවන්. තව ඩීටේල් වගේ තියෙනවා. එතකොට මම කිව්වා මේ අන්ඩර් ග්‍රැජුවේට් වලට යූ කියලා යන්නේ කියලා මේ තියෙනවා ඔයාලට U 3 4 5 6 කියලා යන්නේ මේ undergraduate කියන්නේ diploma වලට D කියලා යන්නේ. ඉතින් ඔය load degree එකම ගලින් යනවා නම් ඉතින් U කියලා තමයි යන්නේ. ඒතකොට diploma ගත්තත් මැදදී diploma එකක් දුන්නත් ඔයගලන්ට U විදිහට තමයි යන්නේ. මොකද ඒක undergraduate එකනේ diploma එකේ නවතින්නේ නෑනේ. මම හිතන්නේ ඔයාලට ඒ ටික clear වෙන්නේ නැති. ඔයාලට මේ subject වල අදාළ නැති ඒවත් තියෙනවා. ඒ කියන්නේ management වගේ තියෙන පුළුවන් ඉංග්‍රීසි වගේ ඒවා ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒවා එකතු වෙන්නේ නැහැ ක්‍රෙඩිට්. එහෙම නැත්නම් GPA එකට. ඔයාලා LMS වගේ දේවල් තියෙනවා. day school කියන ඔයාලට class තියෙන දවස්. එන ඔයාලට lectures තියෙන දවස් වල තමයි මේ day school කියලා කියන්නේ open city එක ඇතුලේ. તો library ඔයාලට use කරන්න පුළුවන්. හොඳ library එකක් තියෙනවා. හොඳ network එකක් තියෙන library. examination division එකක් වෙනවා දිනවා. ඒකෙන් තමයි ඔයාලට සර්ටිෆිකේට් ගන්නවා නම් ඒ exam ගන්න ඩීටේල් දෙන ගන්න පුළුවන් වෙන්නේ. temporary ඔයාලට resident වෙලා එහෙම නැත්නම් අපි hostel වල තියෙන පාසුකම් ගන්න පුළුවන්. canteen දෙකක් තියෙනවා. ඒක නෙමෙයි අතන කතා කරන්නේ. ඔයාලට subject එකෙන් තමයි මට focus කරන්න ඕන. එතකොට මේ fee structure එක මෙතන තියෙනවා. මෙතන කොහොමද තියෙන්නේ additional යන fees ටික ෆීස් ටික. එතකොට මෙතන තියෙනවා ටියුෂන් ෆී. අන්න ඒක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. දැන් මෙතන කියන විදිහට වෙන් කරලා නැහැ. මේක දෙකින් ද ටියුෂන් ෆී කියන්නේ සාමාන්‍ය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහක් තියෙනවා. මේක නම් පෙන්න විදිහට එහෙම නැහැ. එතකොට අපිට වැළුවොත් කොස්ට් එක මම කව අවුරුදු 3ක් කියලා අපි ගමු. අවුරුදු 3 නම් ක්‍රෙඩිට් 90යි. එතකොට 2310 ගානේ ඔයාලට ලක්ෂ 2ක් වගේ යනවා. අවුරුදු 3ෙන් ඉවර කරනවා නම් හැබැයි ඔයාලා අවුරුදු 4ෙන් යනවා නම් 120ක් යනවා ක්‍රෙඩිට්. එතකොට 3310 ගානේ 2.70ක් සාමාන්‍ය යනවා මේ ගානක් යනවා. එතකොට ඔයාලට මීට අමතර මේ ටික එකතු වෙන්න ඕන කම්පල්සරි. එහෙම නැත්නම් GPA එක නැති නම් GPA සබ්ජෙක්ට් අහු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මීට වඩා තව 20ක් විතර වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ටියුෂන් ෆී එක වෙනස් වෙන්න පුළුවන් මේ ඉස්සරහට. කියන්නේ පළවෙනි ඒ එකට වඩා සෙකන්ඩ් ඒ මේක මෙන්ෂන් කළා නෑ. මම දැක්කේ නෑ මේක නම් එහෙම මෙන්ෂන් කරලා තියෙනවා. හැබැයි සාමාන්‍ය වැඩි වෙන්නත් පුළුවන්, පොඩි ගානක් වැඩි වෙන්න පුළුවන්. කොහොමද ලක්ෂ 3කට ඩිග්‍රියක් කරනවා කියන හොඳ පිළිගැනීමක් තියෙන ඩිග්‍රියක්. ඉතින් ඒක පාඩුවක් කියලා මම හිතන්නේ නෑ. ඔයාලා වෙන හම්බෙනවා තියෙනවා. මම කියන්නේ නෑ ස්පෙෂල් අවෝඩ්ස් අනම් මොනම් තියෙනවා. අන්තික ලැප් තියෙනවා ගොඩක්. ඒවට යන්න වෙනවා. මොන ජොබ් එකක් කරනවා මම කරන්න පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවොත් පුළුවන්. හැබැයි ජොබ් එකේදී ෆ්ලෙක්සිබිලිටි තියෙන වෙනවා. ඔයාලට නිවාඩු දාලා සමහර ලැබ් වලට එහෙම යන්න ලෙක්චර්ස් නම් වීකෙන්ඩ් එකේ තියෙනවා. ඔයාලට ලැබ් එහෙම ඔයාලට ගොඩක් වෙලාට යන්න වෙනවා. විශේෂයෙන් කිමිස්ට්‍රි වගේ කරනවා නම් මේ කියන්නේ ඩිග්‍රී දෙන වෙලාවේ කොහොමද වෙන්නේ කියලා එතනත් තියෙනවා. මේ කරන කේසින් එකේදී කොහොමද යන්නේ කියලා. පිටික යවලා බලමු. මෙතන ගත්තොත් ඒ ගැන තමයි සඳහන් කරලා තිබ්බේ. මොන කිමිස්ට්‍රි එක ගත්තොත් කිමිස්ට්‍රි ගැන වෙනම විස්තර තියෙනවා. කම්පියුටර් සයන්ස් එකට වෙනම තියෙනවා. ලැබ් තියෙනවා. ඒක කොහොමද මෙතන බලා ගන්න පුළුවන්. එතකොට කම්පියුටර් සයන්ස් කරත් ඔයාලට තව සබ්ජෙක්ට් දෙකක් එක තමයි යන්නේ. අන්තිමිය වගේ එනකොට ඔයාලට ස්පෙෂල් කරන්න පුළුවන් කම්පියුටර් සයන්ස් විතරයි. ෆිසික්ස් වාන්න පුළුවන්. සූලොජි. එතකොට ප්‍රැක්ටිකල් දේවල් ටික ඔයාලට ගිහලා ඒ වගේ බලන්න පුළුවන්. ඔන්න අපි යනවා බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන සම්පූර්ණ ආටිකල් එකක් තියෙනවා. ඒක බලමු. 3 years කියලා තියෙනවා. මෙතන කතා කරලා තියෙනවා ඒ අපි කතා කරපු ටිකමයි තියෙන්නේ. හරි. මෙන්න මෙතන තියෙනවා සබ්ජෙක්ට් එක. මේ තියෙන ලෙවල් 3 එකේ සබ්ජෙක්ට් එක. එතකොට බලමු මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ක්‍රෙඩිට් 8ක් 3 ඩිසිප්ලින් ඇඩින් ටෝටල් 24ක් සහ 6ක් එකතු වෙන්න ඕනේ ඉලෙක්ට්‍රික් කෝසස්. එතකොට මොකද කියන්නේ මේ ක්‍රෙඩිට් ඒ ඔක්කොමත් එක්ක ඔයාලට ක්‍රෙඩිට් අඩුම 30ක් තියෙන්න ඕනේ.
ඔන්න මෙතන බොට්නි වල වෙනවා සබ්ජෙක්ට් දෙකක් තියෙනවා කෙමිස්ට්‍රි වල තුනක් තියෙනවා ඒතකොට මෙතන 8යි මෙතන වාන්න පුළුවන් 8යි මේ විදිහට 8ට තමයි ගිල තියෙන්නේ ඒතකොට මෙතනින් ඔයාලට තෝර ගන්න පුළුවන් තුනක් තෝර ගන්න පුළුවන් නේ ඔයාලා බොට්නි එකේ කෙමිස්ට්‍රි ෆිසික්ස් හරි ඒ විදිහට තෝර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය කෙමිස්ට්‍රි වල මම කියන ලැබ් වැටෙනවා ෆිසික්ස් වලටත් වැටෙන්න පුළුවන් अने मेतन अट अट मेतन आवा बानसम अटक्वा मम्मी कथाकने सबजेक्ट मे कैमिस्ट्री अगतमें सूलॉजी वाले एनिमल लाइफ डाइवर्सिटी बायोग्योग्राफी इवगत सब्जेक्ट में सूलॉजी संबंध अभी कंप्यूटर साइंस प्रत्येक तो प्रोग्रामिंग कथाकरण मैं हरिट में जावा वगे मेन कथाकरण एलगृदम वगे थ्री स्ट्रक्चर क्यू एवगेन लूप तीन कथाकरण सामान्यल तीन कंप्यूटर एम सीटी दुवे देवल एट पास इतनी अटक् तोर कत्तर पास मेदान मेदन अटाई මෙතන 8යි 3ක් තොර ගන්න ඕනේ 8+3 කීයද 24යි තව 6ක් තොර ගන්න ඕන ඒ 6 උගන්න මෙතනින් තොර ගන්න පුළුවන් මෙතන උගලට කිව්වා මතක ඇති 30න් මිනිම මැක්සිමම් 30ක් මෙතන මැක්සිමම් 30ක් නෝ 24 තොර ගත්තා මෙතනින් උගලන් තොර ගන්න පුළුවන් මෙතනින් මෙතනින් උගලන්ට තොර ගන්න පුළුවන් තව मेनेज युवर्क मेटिया कंपलसरी मेघल मेटिया तो रहा जीपी रेडी मेटिका तीन मेटिया अटत्न समय तो लेवल हतर मे मैक्सीम हतर कौन मेके अरेना तीया दुलाइस मेन मेन अरे मिथन तूगर मेके तोरगनी मेदी मेकिंग तोरगन किया अटक्तम तोरगन किया अटवरत्न मिथन अटगन तोरगन किया मिथन තොර මෙතන සාමාන්‍යයෙන් වලන්න තුනක් වගේ තොර ගන්න පුළුවන් මෙතන. මෙතන 9යි. මෙතන මෙතන පුළුවන් දෙකක් තොර ගන්න. එතකොට 9යි 6යි 15යි 18යි. මෙතන නෝගන්න අඩු මේ 6ක්වත් තොනේ. කියන්නේ එකකින් දැන් ඔයාලට මේ තොර ගන්න පුළුවන් 3යි 3යි එහෙම තොර ගත්තොත් එකකට අඩු ගන්නේ එකක් තොර ගන්න බෑ. ඔයගොල්ලෝ දෙකක්වත් තොර ගන්න. ඔයාලට එකකට බර වැඩි කරන්න පුළුවන්. අපි තුම මේකේදී ඔයාලට මේ හතරම අරගෙන अवसाने मेके विसी हतर खेन विसी हतर मन तेरन दिन दुला तीन दुलाई दुला दुलाई तुन तुर तुन अनिवार्य तुन तौर हतर तौर एक बैलेंस इन එතකොට මෙතන වල 3ක් තොර ගත්තොත් මෙතන 3ක් තොර ගත්තොත් එතන 3 6 18යි ඉතුරු 8 18යි ඉතුරු 6 වල මෙතෙන් තොර ගන්න ඕන. එහෙම තමයි වෙන්නේ. ඉතල සබ්ජෙක්ට් කොහරි ස්ට්‍රීම් දෙකකින් ඔයාලා තොර ගන්නවා. සබ්ජෙක්ට් 3 3 එකකින් දෙකක් තොර ගන්න ඕන. ඒ දේ තමයි යන්නේ. ඊට පස්සේ අපි ගියොත් ඊළඟයකට ලෙවල් 5 වලට ඔයාලට පේනවා ඇති ඒකේ ස්පෙෂල් කරලා කියලා දෙනවා මම ලෙවල් 5 ගැන ගොඩාක් කතා කරගෙන යන්නේ මොකද ඔයාලට ලෙවල් 4 3 4 කරගත්තට පස්සේ ඔයාලට මේ ගැන ලොකු අයිඩියාවක් තියෙනවා ඔයාලට මෙතනින් බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා ඒකම පොඩි විස්තරයක් ගත්තොත් මේක කියනවා අඩුම 6 ගානේ මේකෙත් තෝර ගන්න ඕනේ කියලා ඉතින් එතනත් ඔයාලට බලන්න පුළුවන් ගොඩාක් තෝර ගන්න පුළුවන් සබ්ජෙක්ට් තියෙනවා අර ඔයගොල්ලෝ ස්පෙෂල් කරනවා නම් එහෙම ඒවට තමයි මේ දාලා තියෙන්නේ
ලෙවල් 5 කිව්වහම මට පේනද ඉතින්හාට මේ ගීලා නෑ ලෙවල් 5. එතකොට ඔයාලා ස්පෙෂල් කරන්න පුළුවන් උනත් ඔයාලා මාක්ස් හොඳට තිබ්බොත් ඕගන්න පුළුවන් වෙනවා ස්පෙෂල් කරන්න. එතකොට ඔයාලට මේ ක්‍රෙඩිට් සාමාන්‍ය තෝර ගන්න ඕන. ඔයාලා බලන්න පුළුවන් ස්පෙෂල් ඩිග්‍රියක් කරන්න ක්‍රෙඩිට් 30ක් තියෙනවා කියලා වෙනම. එතකොට ඔයාලා බලන්න පුළුවන් බේස් කෝස් සරා මෙතන යන විදිය දාලා තියෙනවා. मिधान क्रेडिट कमेंट की आती टोटल क्रेडिट आसपत्र अड़ती है आसपत्र एक्सट्रा अत सेनावा वन सैकंड अपना जीपी तब सैकंड अब सैकंड लोग तुना तिब्बत अपने का दिन तुना तुना तिब्बत हत तिब्बत फर्स्ट क्लास कम मैं मिता ट्यूशन सा प्राक्टिकल फीस तीन मिथना विनम क्रेडिट तो अनु अभी क्रेडिट तूने सब्जेक्ट करना गुम ये मिथन मेडिकल तीन मेकाने तूने मेडिकल आना हर ने कोर्स दाती सामान कोर्स प्राक्टिकल फी तमें दाती है कि प्राक्टिकल इतना विनता अड्डे स्पेशल डिग्री डिग्री तौर सब्जेक्ट आन स्पेषल आई सब्जेक्ट दाम आवे विनता लेवल सिक्स कोर्स तीन लेवल सिक्स के आना कोस्ट दाती बना बुड़वा दाते तोगना मिथंटे होना यह सब्जेक्ट मैं एतोट आव बना बुड़ा कंपे कर तो कॉस्टी का तो मैं कॉस्टी भी नस्टा दाखिल बुड़ा लेवल फाइव के सिक्स के तो आप अरते दस तुम से दहाने भी मैं कॉस्टी के भी नस्ते ना फाइव के सिक्स के तो हाई डिप्लोमा गन बुड़वा मिथने क्रेडिट हटाकाउट मेके पेन विद्युत हायर डिप्लोमा के तमें नावती बोलूँ दिखा तमें नावती बोलूँ डिप्लोमा मेके पेन निने सब्जेक्ट वाइज इट विनम इतना सब्जेक्ट के मन आती सब्जेक्ट के कंटेन विनम विनम अभी इकता बी वाई बोटनी अंडर ग्रेजुएट लेवल थ्री ये विधि पलान बोलवा गुडक बोटनी का सूलोजी का गुडकिल बोटनी की आने गस पेतरता है बारवे सूलोजी पेड़ सत्तुंग पेतरता है बारवे ओगोल मुना कलना मे सब्जेक्ट रिलीज कर बुड़वा ये बाड़ना बुड़वा कंबाइन मैक्स कल दिबना मेन मे की सा रिलीजी को मैं दाल दीनावा तो बाड़ना बुड़वा मे ग्रेजुएट विन बने को फस्ट क्लास कटे तीन अद टोटल लेकिन उड़ मिल दी फस्ट क्लास का पड़ाई दाखी बोलवा सैकंड अड़ी थर्ड फस्ट क्लास सैकंड अब सैकंड मटी अड़ी हमें गोड़ पास बड़ने बोलवा टोटल मिथन बड़ने सामान्य कैंपस अवटपुट मे अंतिम स्टार्ट पंसी का
පන්සිය අයිසි අතර තියෙනවා ඊට කලින් ගොඩක් අඩුවෙන් තිබිලා තියෙන්නේ දැන් ඒ කියන්නේ මේ ඇප්ලයි කරන ප්‍රමාණයත් වැඩි කැම්පස් එකට එතකොට එන අවුට්පුට් එකත් වැඩි සේම් ඉන්පුට් එක නෙවෙයි මෙතන තියෙන්නේ මොකද මේක ගැන දැනගත්තාම කැම්පස් ගැන දැනගත්තාම ඒකට ඇප්ලයි කරන ප්‍රමාණයත් වැඩි දැනග ඩීටේල් බලන්න පුළුවන් ටේබල් එකක් තියෙනවා එතකොට ටෝටල් එක 500ට අඩුවෙන් තමයි ඇත්තටම මෙතන පාස් වෙලා එළියට ඇවිල්ලා තියෙන්නේ फस्ट क्लास अड़े तीन दहा उपरी मिल दी अभी प्रोस्पेक्टस प्रोस्पेक्टस पड़ो प्रति मोहन कथा मिसा पड़ोक हम दिखे बोटनी तौर का कुहम तीन तीन बायोलॉजिकल तीन बायोलॉजिकल मैक्स करें तौर का बोलवा केमिस्ट्री तम एल तीन सब्जेक्ट तौर का बोलवाइन तो मम केमिस्ट्री तौर का बोलवा मैक्स करना केमिस्ट्री फिजिक्स अवलाकोट सूलॉजी तौर का ना बायोलॉजिकल तीन बोटनी तेम पड़ी पर्सन तीन मैक्स करें तौर का मे बेर दीके इतोट कंप्यूटर सैंस करना सैन सबजेक्ट करेंगे इकने बयो करा मैक्स करा मे मैक्स दिया मैं एम मैक्स कर बोटे इतना इतने पर्सन एम कमी उन्नो सूलॉजी हरी बोटी करें बयो करता फाउंडेशन करना यह सब्जेक्ट मेक रीत फाउंडेशन करना सीम कटे कुछ मेक रीत फाउंडेशन एक्कर पड़ना कैंपस एक्कर बारे को नवल नोन गील तीन इवरकना डिग्री आ सबजेक्ट मेके सारे डिप्लोमा सब्जेक्ट गीय वे मगर तक अड़ी सूलॉजी पोटी कैंपस करना चांस एम कैमिस्ट्री एम सूलॉजी पोटी करना ओपन दौर इतना फिजिकल अब कथा सैनसो अड़ी मे गवर्नमेंट दिन कैंपस आपर्चुनिटी मेवा इक अनेक वैल्यूकता मैं बाहर बोला कंप्यूटर साइंस दवे प्रोजेक्ट मैनेजमेंट क्यूए वेब एम ई एस अभी पड़े दी मे अखर एक बाट डेवलपिंग मारे कदम अनिवार्य पड़ खाले अखना हेम सबजेक्ट मे कवर मे कंप्यूटर साइंस सेंटर के मुनाती ओरिएंटेशन प्रोग्राम तीन बलगन पड़वा पर्ना दी मूल मिगट रिजिस्टर सीएट हेड अरुण ट्यूशन फी इंक अरे मन को क्रेडिट कार्ड बेटिकलाटो डीटेल इक्सरा वीडियो की हम महिता दंटो क्लियर मुना गुदा कमेंट करना ये कमेंट करना गटलू तेक् अभी तब वीडियो इन बल मुखदे तब गुडाक तीन कतार हेमदे मता बलो इसरा पुल मेक करप की वीडियो हरिकर पुल वीलिए तब दिन मैं थैंक यू।